සුබ උදෑසනක් වේවා අද දිනෙත් මෙඩිකල් ක්ලිනික් වෛද්‍ය සාකච්ඡාව නරඹමින් සිටින ඔබට ඔබ දන්නවා ඔබ විවිධාකාරයේ රෝගාබාධ සඳහා නිරන්තරයෙන් වෛද්‍යවරයෙකු කරා යොමු වී ප්‍රතිකාර ගැනීම කියන්නේ සාමාන්‍ය කාරණාවක් ඒ අතරතුරේදී අප දකිනවා ඔබ ඇලර්ජික් සඳහා එසේ නැත්නම් අප සඳහන් කරන ආසාත්මිකතා සඳහා ඖෂධ ලබා ගන්න අවස්ථා ඒ ඇතැම් විට ඔබට කිසියම් ඖෂධයක්ම ඇලර්ජික් එසේ නැත්නම් ආසාත්මිකතාවයකට පත්වීමක් නිසා වන්ට පුළුවන් එසේ නැත්නම් කිසියම් ආහාරයක් නිසා වන්ට පුළුවන් මේ එදිනදා ජීවිතයේ සුලභව දක්නට ලැබෙන කාරණාවක් මේ නිසාම මා සිතුව අද දිනේ වෛද්‍ය සාකච්ඡාව තුළින් ඔබට ඒ පිළිබඳ කිසියම් වූ දැනුමක් ලබා දෙන්නට ඒ සඳහා අප පැමිණ සිටින්නේ MRI එසේ නැත්නම් මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියන ආයතනයට මේ සඳහා අපගේ ආරාධනාවෙන් අප සමග එකතු වන්නේ ඉමුනොලොජිස්ට් එසේ නැත්නම් අප මේ සඳහන් කරනවා ප්‍රතිශක්ති වේදේ නැමැති විශේෂ ලෙස ප්‍රතිශක්ති වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුෂ්ක දසනායක වෛද්‍යතුමිය. වෛද්‍යතුමනි ඔබට සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක්. වෛද්‍යතුමනි දැන් මේම කාරණාව බොහොමත් හදිසියේ අපේ සාකච්ඡාවට බඳුන්වන්නේ විවිධාකාරයේ රෝග අතර විශේෂයෙන්ම මෙම ශේෂ්ත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුත් අපට දකිය හැකිවන්නේ ඉතාමත් සුළු වශයෙන්. ඒ නිසා මම කැමති අපගේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න මේ ආසාත්මිකතාව අපට බොහෝ දෙනාට තේරෙන්න පවසනවා නම් ඇලර්ජික් කියලා අප හඳුන්වනවා. මේ ඇලර්ජික් කියන්නේ කොමද? ආසාත්මිකතාවයක් එහෙම නැත්නම් අපි අපිට වැඩියෙන් හුරු පුරුදු වචනේ වෙන්නේ ඇලර්ජි එකක් කියලා කියන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මගින් දක්වන අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතිය විවිධ ආසාත්මිකතාවය ඇති කරන හේතුන් වලට නිරාවරණය වුණාම ප්‍රතිශක්ති කරන පද්ධතිය මගින් මේ අසාමාන්‍ය ප්‍රතික්‍රියාව ඇති කරන්න පුළුවන්. ඔයතුමනි දැන් ඔබ සඳහන් කළ ආසාත්මිකතාවයක් ඇලර්ජික් කියන්නේ යම් යම් ද්‍රව්‍යයන්ට දක්වන ප්‍රතික්‍රියාවක් ශරීරයෙන් කියන කාරණාව. අපි දැනගමු දැන් මෙවැනි ආසාත්මිකතාවයක් ඇලර්ජි එකක් ඇති වෙන්න බලපන්නව හේතු මොනවද කියලා. ඔව් ඇත්තටම ඇලර්ජි එකක් සම්බන්ධයෙන් රෝගියෙක් අපේ ගාවට ආපුවම අපි සලකා බලන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ආසාත්මිකතාවය ඇති වෙලා තියෙන්නේ ආහාරයක් මගින්ද එහෙම නැත්නම් මොනවා හරි ඒ රෝගියා විසින් භාවිතා කරපු ඖෂධයක් නිසාද එහෙමත් නැත්නම් මොනවා හරි කෘමි සත්වයේගේ දෂ්ට කිරීමකට පසුව වුණත් ආසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපේ ශ්වසන පද්ධතියට ඇතුල් වෙන විවිධ පරාග එහෙම නැත්නම් නිවස ඇතුළ තුළ තියෙන දූවිලි කීටයන් මගින් දූවිලි කීටයන්ගේ මලපහ ද්‍රව්‍ය වැනි දේවල් වලින් ආසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම සලකන්නේ ආහාර, ඖෂධ, කෘමීන් නිසාද ඒ වගේ හේතු තමයි. ඔබ දන්නවා බොහෝ විට ඔබත් ජීවිතයේ එකවරක් හෝ ආහාරයක් ඇලර්ජික් වීමක් එසේ නැත්නම් ඖෂධයක් ඇලර්ජික් වීමක් මේ ආසාත්මිකතාවයකට ගොදුරු විය ඇති. වෛද්‍යතුමනි දැන් කෙනෙකුට ආසාත්මිකතාවයක් ඇතිවන විට මෙවැනි අවස්ථාවකදී එය එළියට පෙන්වන්නේ අප දන්නවා බොහෝ දෙනා එන්නේ ඇඟපත කසන්නට ගන්නා වූ ස්වභාවය නිසා. නමුත් මේ පමණක් නොවේ කිසියම් දෙයක් ඇඟට ආසාත්මික වූවා කියන දේ පෙනීමට තියෙන රෝග ලක්ෂණය. අපි දැනගමු කෙලෙසද අඳුරගන්නේ රෝග ලක්ෂණ තුළින් මේ ආසාත්මිකතාවයක් තමන්ට ගොදුරු වී තිබෙනවා කියන්නේ. නන්දන කිව්ව විදිහට ගොඩක් වෙලාවට රෝගීන් අපිට අපේ වෛද්‍ය සායනවලට ඇවිල්ලා කියන්නේ ඇලර්ජි එකක් ඇති වුණා කියන එකට කරප්පන් වගේ රෝග තත්ත්වයන් ඇති වුණාම බොහෝම විට. මොකද මේ ආසාත්මිකතාවය ඇති වෙච්ච අයගෙන් 90%කට පමණ කරප්පන් තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව අපිට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. සමහරක් දෙනාට ඇදුම වගේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිවිසුම් යාම, නාසයෙන් සොටු දියර ගැලීම, ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවට ඇස් කහන්න, කඳුළු වෙන්න, ඒ වගේ දේවල් එකපාරටම ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපිට ශරීරයේ වෙන වෙන ඉන්ද්‍රියයන්ගෙනුත් රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සමහරක් වෙලාවට සමහර පුද්ගලයන්ගේ හෘදේ වස්තුවට බලපෑම මගින් ඒගොල්ලන්ගේ රුධිර පීඩනය අඩු වීමක් වුණත් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම හැබැයි සියලු දෙනාම අඳුරන රෝග ලක්ෂණය තමයි අධික ලෙස කැසීම සහ හමේ රෑෂ් එකක් මතුවෙනවා කියලා කියන්නේ. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන අර්ටිකේරියා කියලා. ඒ තත්ත්වය තමයි ඇත්තටම රෝගියෙක් අපිට එන ප්‍රධානම රෝග ලක්ෂණ. මේ ඇලර්ජික් කියව මට මතක වෙන තවත් කාරණාවක් තමයි අප දන්න ඇතැම් විට අප වෙත පැමිණෙන රෝගීන් කියන කාරණාවක් මම ඊයේ දිනේ කිසියම් ආහාරයක් ගත්තා, පෙරේදා දිනේ කිසියම් ආහාරයක් ගත්තා, ඊට පසු ඇඟ කසන ගතියක් ආවද මෙවැනි කාරණා පවසා. මම කැමති දැනගන්න මේ නිසාම ඇලර්ජික් එසේ නැත්නම් ආසාත්මිකතාවයේ සමග මේ කාලෙහි තියෙන සම්බන්ධතාවය කොහොමද විශේෂයෙන්ම ප්‍රතිකාර කිරීමටත් ඇතැම් විට වහම රෝගියා මේ ඇලර්ජික් එකක් සෑදුණු ගවම වෛද්‍යවරයෙක් ළඟට පැමිණෙන්න ඕනද? අපි ඒ ගැන යමක් කතා කරමු. ඔව්
ඇත්තෙම ආසාත්මිකතාවයක් ඇති වුණාට පස්සේ ඒ ආසාත්මිකතාවයට ඉක්මනින් ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත්. ඒ ආසාත්මිකතාවයේ තියෙන සිවියරිටි එක කියලා අපි කියනවා. ආසාත්මිකතාවය හදිසි ප්‍රතිකාර සඳහා යොමු වීම සමහරක් අවස්ථාවලදී ඉතාමත් වැදගත්. මොකද ඒ අවස්ථාවලදී ඒ හදිසි ප්‍රතිකාර ලැබුණේ නැත්නම් ඒක ජීවිතේට උනත් අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇලර්ජි සම්බන්ධව පුද්ගලයන් අතර තියෙන අවබෝධය ගොඩක් වැඩි වෙන්න ඕන. කොයි වගේ අවස්ථාවකදීද අපි ගෙදර ඉන්න පුළුවන්, ගෙදරදී අත්බෙහෙත් කරලා අපි ගෙදර ඉන්න පුළුවන්, එහෙම නැත්නම් කොයි වගේ අවස්ථාවලදීද අපි ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕන කියන එක. ඒ අරුණම අපි සාමාන්‍යයෙන් ඇලර්ජි එකක් එක්ක රෝගියෙක් අපි වෙත ආපුවාම සාමාන්‍යයෙන් රෝගියා එන්න ඉස්සෙල්ලම තීරණය කරනවා මට මේ දේ හින්දා තමයි මේ ඇලර්ජි එක හැදුනේ කියලා. එතකොට ඒ වගේ අවස්ථාවලදී ගොඩක් වෙලාවට අපි ඇලර්ජි එක සම්බන්ධව සොයා බලනකොට අපි රෝගී ඉතිහාසය මත තමයි ගොඩක් කරුණු අපි සොයා බලන රෝගී ඉතිහාසය අනුව තමයි. ඒත් රෝගී ඉතිහාසයේදී අපි ඇලර්ජි එකක් වෙන්න නම් ගොඩක් වෙලාවට ඒ මොකක් හරි පාවිච්චි කරපු ඖෂධය හරි ආහාරය හරි ඒකයි රෝගයාට රෝග ලක්ෂණ ඇති වෙච්ච වෙලාවයි අතරේ කාලයේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ආහාරයක් ගත්තොත් ඒ ආහාරය ගැනීමෙන් තප්පර ගානක ඉඳලා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර ඇතුළතදී කාලයේදී රෝග ලක්ෂණ මතුවෙනවා. ඉතාමත් කලාතුරකින් තමයි ඊට වඩා දිග කාලයකට පස්සේ රෝග ලක්ෂණ මතුවෙන්නේ. නමුත් ගොඩාක්ම දුරට සාමාන්‍යයෙන් ආහාරයක් නම් ඒක අනුභව කරලා පැය දෙකක් දෙකහමාරක් තුනක් ඒ වගේ කාලය ඇතුළතදී රෝග ලක්ෂණ මතුවෙනවා. ඒත් එක්කම තව කියන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් දරුණු රෝග ලක්ෂණ ඇති වෙනවා නම් ඒක ගොඩක් විට ඒ මොනවා හරි අපි ආහාරයක් කියලා කියමු විතරේ ආහාරය ගත්තු වෙලාවට ඉතාම කිට්ටුවෙන් සිද්ධ වෙනවා. ඒක හැමතිස්සෙම එහෙම වෙනවා කියලා 100%ක් කියන සාධකයක් නෙමෙයි. නමුත් ගොඩක්ම විට අපි ඒක බලාපොරොත්තු වෙනවා දරුණු ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒක ඉක්මනින් සිද්ධ වෙයි කියන එක. හැමතිස්සෙම අර රෝගයේ ලක්ෂණ මත් පහළ වීම සහ ඒ ද්‍රව්‍ය ශරීරගත වීම අතර සම්බන්ධයක් තියෙන්න ඕන ඒක ඇලර්ජි එකක් වෙන්න නම්. ඔයතුමනි දැන් ඔබ සඳහන් කළ ඇත්තම් අවස්ථාවලදී මේ ආසාත්මිකතාවයන් ඉතා දරුණු වෙන්න පුළුවන් ප්‍රතිකාර ගැනීමට ඉක්මනින් යොමු විය යුතු අවස්ථාවන් බවට පරිවර්තනය වෙන්න පුළුවන් කියන කාරණා. ඊට අමතරව අප දන්නවා ඇතැම් විට නිවසේදී බොහෝ දෙනා පෙළඹෙනවා කිසියම් කුඩා කුඩා ආසාත්මිකතාවන්ට ඇලර්ජික් වලට තමගේ ගෙදරදීම ඇතැම් ප්‍රතිකාර කරගන්නට ඖෂධීමේ ප්‍රතිකාර හොයවා ඇසෙත් නැත්නම් අත් බෙහෙත් හොයවා මෙවැනි අවස්ථාවත් අප දක්නට ලැබෙනවා. මේ නිසා මම කැමති දැනගන්න තවදුරටත් දැන් කෙනෙකු නිවසේදී කල යුතු යමක් තිබේද ඇතැම් විට නිවසේදී කල නොහැකි දේවල් තිබේද අපි ඒ පිළිබඳවත් කිසියම් හැඳින්වීමක් කරමු. ඕනන්දන ඇත්තෙන්ම මුල්ම අවස්ථාවේදී ආසාත්මිකතාවයක් දරුවෙක් හටගත්තම ඇත්තරම මුල්ම අවස්ථාවේදී ඒක දැක්කම වෛද්‍යවරයෙක් වුණත් දෙමව්පියන් සමහර වෙලාවට ඒක පිළිබඳ බියක් ඇති වෙනවා. හැබැයි ටික දවසක් ගියාම ගොඩක් වෙලාවට දෙවෙනි තුන්වෙනි සැරේ වෙනකොට දෙමව්පියන් ඒක ගැන ටිකක් පළපුරුද්දක් ඇති වෙලා ඒගොල්ල නිවසේම ප්‍රතිකාර දෙන තත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට අපි එහෙම අවස්ථාවකදී නිවසේදීම ප්‍රතිකාර කරන්න පුළුවන් ඒ ආසාත්මිකතාවය හැමත විතරක් බලපාලා තියෙන ආසාත්මිකතාවයක් නක්. ඒ කියලා කියන්නේ හැමේ කරප්පන් වගේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඉදිමීමක් උනත් ඇති වෙන්න පුළුවන්. තොල්වල ඉදිමීමක්, කන්වල ඉදිමීමක්, එහෙම නැත්නම් ඇස් වටේ ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් ගෙදරම් බහුලව පාවිච්චි කරන ඖෂධය තමයි පිරිටන් කියලා කියන්නේ. දෙමව්පියන් ගොඩක් වෙලාවට පසුබට වෙන්නේ ඒ වගේ අවස්ථාවලදී පිරිටන් ටිකක් දෙන්න. එහෙම නැත්නම් කැලමයින් වගේ ආලේප කරලා නිවසේදීම ඒ තත්ත්වය මගහරවා ගන්න ඒගොල්ලෝ යම් යම් අත්බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ එවැනි දෙයක් සිදු නොකළ යුතු අවස්ථාවලුත් තියෙනවා, විශේෂයෙන්ම දරුණු ආසාත්මිකතාවයක් ඇති වෙච්ච අවස්ථාවල. මොකද මේ දරුණු ආසාත්මිකතාවය ඇතිවීමේදී ගොඩක් වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර නිසි වෙලාවට රෝගියාගේ ඇඟට වැටුනේ නැත්නම් ඒක මාරාන්තික දෙයක් වුණත් වෙන්න පුළුවන්. දරුණු ආසාත්මිකතාවය කියලා කියන්නේ අපි හැමත විතරක් නෙමෙයි ඒ හැමත ඒ ආසාත්මිකතාවය ඇතිවෙච්ච අවස්ථාවේදී තව වෙන ඉන්ද්‍රියයකටත් ඒ ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ ඉන්ද්‍රියකිනුත් මතුවලා තියෙනවා නම් ඒ කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් සමහරක් වෙලාවට දරුවට
කරප්පන් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒත් සමගම එයාට වියලි කැස්සක් වගේ එහෙම නැත්නම් ඇදුම තියෙන දරුවෙක්ට නම් ඇදුම තියෙන තත්වයක් හරි ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට පෙන්වන්නේ ඒ ආසාත්මිකතාවයේ ශ්වසන පද්ධතියට බලපාලා කියන එක. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපි ඒක දරුණු ආසාත්මිකතාවයක් කියලා හඳුනා ගන්නවා. ඒත් එක්කම සමහරක් වෙලාවට හෘදයේ වස්තුවට බලපෑවොතින් මේ ආසාත්මිකතාවය එකපාරටම කලන්තය වගේ ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට කල්පනාව නැති වෙනවා වගේ. එහෙම නැත්නම් දරුවා කියනවා නැගිටින්න බෑ කියලා. පණ නැහැ කියලා. ඒ වගේ අවස්ථාවලදී සමහරක් විට ඒ මගින් පෙන්නුම් කරන්නේ හෘදයේ වස්තුවට බලපෑමක් වෙන්න ඇති. එවැනි අවස්ථාවකදී අපි gedara තියා ගැනීම ඉතාමත් සුදුසු නැහැ ඒ වගේ අවස්ථාවලදී. එතකොට අපි ඒ වගේ අවස්ථාවලදී කරන්න ඕන ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර කරා රෝගියාව රැගෙන යෑම. ඒතර වෛද්‍ය ප්‍රතිකාර කියලා කිව්වම ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන හොඳම රෝහලට යන්න ඕන මේක ලොකු ලෙඩක් හොඳම රෝහලට යන්න ඕන කියන එක. නමුත් මෙතනදී වැදගත්ම පණිවිඩය වෙන්නේ හොඳම රෝහල නෙමෙයි ළඟම රෝහලට යන්න කියන එක. ඕනෑම රෝහලක ඉන්න වෛද්‍යවරයෙක්ට ඕනෑම අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න වෛද්‍යවරයෙක්ට මේ දරුණු ආසාත්මිකතාවය මැනේජ් කර ගැනීමේ අවශ්‍ය දැනුම තියෙනවා. ඉතින් ඒ හින්දා අපි වහාම කරන්න ඕන ළඟම තියෙන රෝහලට යන එක. සමහරක් වෙලාවට සමහර අය පුරුදු වෙලා තියෙනවා ළඟ ඉන්න වෛද්‍යවරයා මෙඩිකල් ප්‍රැක්ටිස් එකට ඒ වගේ තැනකට යන්න. එහෙම තැනකට ගියාම සමහරක් විට ඒ වෛද්‍යවරයා ළඟ ඒ අවශ්‍ය ප්‍රතිකාර නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගොඩක් විට කරන්න ඕන ඒ වගේ දරුණු ආසාත්මිකතාවයක් කියන ලක්ෂණ පහළ වෙලා තියෙනවා නම් වහාම ළඟම තියෙන රෝහලට රෝගියාව ඉක්මනින්ම ගෙනියන එක. එතනදී තව වැදගත් දෙයක් මේ අවස්ථාවේදී කියන්න ඕන. ගොඩක් වෙලාවට දැන් ඉක්මනින් අපිව රෝගියා රෝහලට ගෙනියන්න ඕනේ කියලා හිතුවම අපිට ඉක්මනින් ගෙනියන්නේ කොහොමද කියන එකත් ගැටලුවක්. ඒ වගේ අවස්ථාවලදී අපි වග බලා ගන්න ඕන ඒ රෝගියාව මහන්සි කරවන් නැතුව රෝහලට ගෙන යාමට. ඒ කියල කියන්නේ දැන් අපි හිතමු රෝගියා ඉන්නේ කන්දක් වගේ තියෙන තැනක. එතකොට වාහනය තියෙන්නේ කන්දෙන් පහළ. ඒ වගේ අවස්ථාවක ඒ කන්ද බස්සලා රෝගියාව වාහනයට නැගවන්න සූදානම් වුණොතින් සමහරක් විට ඒ තත්වය හෘදය වස්තුවට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට රෝගියා සිටින තැනට ඒ උදව් කරන එක්කෙනාව අරගෙන යන්න ඕන. පුළුවන් තරම් රෝගියාගේ ශරීරයට මහන්සියක් ඇති නොවන විදිහට තමයි අපි රෝහලට රෝගියාව ගෙනියන්න ඕන. අනිත් එක රෝහලට ගෙනිච්චට පස්සේ එතනදිත් ගොඩක්ම දුරට අපි රෝගියාව එක්ක වීල් චෙයාර් එකක එහෙම නැත්නම් රෝගියාට කලන්ත ගතියක් තියෙනවා නම් ට්‍රොලි එකක වගේ දාගෙන තමයි එක්කරන් යන්න ඕන. මොකද රෝහලේදීත් සමහරක් වෙලාවට කොරිඩෝස් දිගේ එහෙම ඇවිදින්න වෙන වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට ඒ ගැන තකන් නැතුව අපි දැකලා තියෙනවා හොස්පිටල් එකට එනකම්ම හොඳට ආපු රෝගී වෛද්‍යවරයා වෙත එනකොට එතනටම ඇවිල්ලා කලන්ත වෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා වෛද්‍යවරුන් වශයෙන්. ඉතින් ඒ හින්දා නිතරම අපි වග බලා ගන්න ඕන ඒ දරුණු ආසාත්මිකතාවයේ හැදුන පුද්ගලයාව එහෙම ඇඟට මහන්සියක් දැනෙන්නේ නැති විදිහට රෝහලට එක් කරගෙන යන්න. වෛද්‍යවරු දැන් ඔබ සඳහන් කළ කාරණාවකටම එන්නම්. අප කිව්ව මේ ආහාරයක් ඖෂධයක් නිසා ඇතැම් විට සුළු ඇටිකැරියා තත්යක් අසන තත්යක් වගේ දෙයක් නම් අපිට පුළුවනි ඔබ සඳහන් කරපු දේ ඇතැම් විට ගෙදරදී පිරිටන් ප්‍රමාණයක් ලබා දෙන්න. එසේ නැත්නම් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා වෙත ප්‍රතිකාරයක් ගැනීමට යොමු වන්න. මෙහි භයානක අවස්ථාව පවතින්නේ ඔබ සඳහන් කළ මේ ලයිෆ් ත්‍රෙට්නින් ජීවිත අවදානමක් පවතින අසාධාරණතාවයකදී. දැන් එවැනි අවස්ථාවක රෝගියා රෝහලට රැගෙන යනතුරු ඇතැම් විට තරමක දුරක් තිබෙන්න පුළුවන් රෝහලක් කරගෙන යන්නට අපිට අනුගමනය කළ හැකි වෙනත් ආරක්ෂිත ක්‍රමවේදයක් තිබෙනවද රෝගී වශයෙන්? ඔව්, ඇත්තෙන්ම පළවෙනි අවස්ථාවේදී ඒ වගේ දරුණු ආසාත්මිකතාවයක් හැදුනොතින් ගොඩක් විට ගෙදර ඇත්තටම ඒකට ප්‍රතිකාරයක් නොතිබෙන්න පුළුවන්. අපි ඒ දරුණු ආසාත්මිකතාවය කලින් හැදිලා තියෙන එක්කෙනෙක්ට නම් අපි ඒ වගේ අවස්ථාවලදී ඒ ආසාත්මිකතාවය ඇති කරපු මොනවා හරි ආහාරයට හරි ඖෂධයට හරි ආයේ යොමු වීමේ අවදානමක් තියෙනවා නම් අපි ඇත්තටම රෝගියා ගාව තියාගන්න පුළුවන් ඒ රෝහලට පැමිණියාම හදිසියේ පාවිච්චි කරන ඖෂධය අඩංගු වෙන පෑනක් ඖෂධ ශාලාවල් වල ගන්න තියෙනවා. එතකොට ඒ පෑනේ තියෙන්නේ ඒ රෝහලට ගෙනිච්චම පළවෙනියෙන්ම වෛද්‍යවරුන් විසින් රෝගියාට එන්නත් කරන ඖෂධය. ඒක රෝගීන්ට
හෝ රෝගීන්ගේ භාරකරුවන්ට පාවිච්චි කිරීමට පහසු වෙන විදිහට අපි ඒකට කියනවා ඇඩ්‍රිනලින් ඔටෝ ඉන්ජෙක්ටර් කියලා. ඒ ඇඩ්‍රිනලින් කියන බෙහෙත තමයි මේ පෑනේ අඩංගු වෙන්නේ. ඒක අපිට මිලදී ගන්න පුළුවන් කලින් ආසාත්මිකතාවයක් හැදිච්ච එක්කෙනෙක්ට ඉදිරියේදී ඒ වගේ අවදානමක් තියෙනවා නම්. ඔයතුමනි දැන් ඔබ සඳහන් කළ කාරණාවටම ආන්නම් අප සඳහන් කළා විශේෂයෙන්ම ජීවිත අවදානමක් ඇති අවස්ථාවකදී නිවසේ සිට රෝගියා රෝහලට රැගෙන යාමට කිසියම් වූ ප්‍රමාදයක් වෙනවා නම් එසේත් නැත්නම් අප දන්නා ආකාරයට ජීවිත අවදානම් සහිත අසාධාරණතාවලින් පෙළෙන කෙනෙකු නිවසේ සිටිනවා නම් ළඟ තබා ගත හැකි ඖෂධ අඩංගු පෑනක් මෙය නිතර දක්නට ලැබෙන එකක් හෝ එසේත් නැත්නම් රජයේ රෝහල් වලින් ලබා දීමට මේ වලට හැකියාව පවතින එකක් නෙමෙයි. ඒ නිසා මම කැමති නරඹන්නන්ට මෙය පෙන්වන්නට පුළුවන් නම් කෙසේද භාවිතා කරන්න මේ උපකරණ කෙසේද යොදාගන්නේ කියන කාරණා. දරුණු ආසාත්මිකතාවයක් ඇති වෙච්ච වෙලාවට අපි ළඟ තියාගන්න ඇඩ්‍රිනලින් අඩංගු පෑනක් නිපදවලා තියෙනවා. මම අද ගෙනල්ලා තියෙනවා මේ පෑනක්. එතකොට මෙවැනි පෑනක් තමයි සාමාන්‍යයෙන් රෝගියෙක්ට හම්බ වෙන්නේ. මේ පෑන ඇත්තටම මේ මගේ අතේ තියෙන පෑන අපි රෝගීන්ට මේක පාවිච්චි කරන හැටි ට්‍රේන් කරන පෑනක්. එතකොට මේකේ ඖෂධයවත් ඒකෙන් මතුවෙන කටුවවත් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේකෙන් මේ දේ කරලා පෙන්වන්න පුළුවන්. රෝගියෙක් අතේ තියෙන පෑනකින් ඒ ක්‍රියාව කරන්න බෑ. මේක ඒ කාර්යයටම හදපු පෑනක්. එතකොට මේක හදලා තියෙන්නේ ඕනම පුද්ගලයෙක්ට වෛද්‍ය දැනුමක් නැති එහෙම පළපුරුද්දක් නැති ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහකට. මේක සම්බන්ධයෙන් අපිට අන්තර්ජාලයේ වුණත් ගොඩක් දැනුවත් කරන විස්තර අඩංගු වෙනවා. මේ ඇඩ්‍රිනලින් සහිත පෑන අපි පාවිච්චි කරනකොට විශේෂයෙන්ම අපි ඒක හරියට පාවිච්චි කරන්න ඕන. පළවෙනි එක තමයි හරි අවස්ථාවේදී පාවිච්චි කරන්න ඕන. හරි අවස්ථාවේදී කියලා කියන්නේ දැන් දරුවෙක්ට සමහරක් වෙලාවට කරප්පන් තත්ත්වයක් ඇති වුණාම දෙමව්පියන් ගොඩක් කලබල වෙනවා. දරුවෙගේ මූණ ඉදිමුණාම මේ ළමයා හොඳටම ඉදිමිලා කියලා ගොඩක් කලබල වෙනවා. ඒත් ඒ වගේ අවස්ථාවකදී දරුවාට වෙන ඉන්ද්‍රියක ගැටලුවක් නැත්නම් මේක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේක පාවිච්චි කරන්නේ දරුණු ආසාත්මිකතාවයක් හැදුණු අවස්ථාවකදීම විතරයි. ඒ කියන්නේ ඒකොසසන පද්ධතිය එහෙම නැත්නම් හෘදේ වස්තුවට ඒ අවස්ථා ඒ ආසාත්මිකතාවයේ බලපෑවතින් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඒත් ඒ වගේ තත්වයක් අඳුරගත්තොත් මේ පෑන ළඟ තියෙන එක්කෙනෙක් නම් මේ පෑන පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේ පෑන පාවිච්චි කරනකොටත් මේකේ අඩංගු වෙන බෙහෙත් ප්‍රමාණය සම්පූර්ණ ශරීරගත වෙන විදිහට මේක අපි පාවිච්චි කරන්න ඕන. එතකොට මේ පෑන අපි සාමාන්‍යයෙන් හොඳින් පෑන බඳවටින් අල්ල ගන්නවා. අල්ලගෙන ඒ පෑනේ ගොඩක් වෙලාවට පෑන ඇක්ටිවේට් කරන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක කරවන්න තැනක් තියෙනවා. දැන් මේ පෑන ගත්තොතින් මේකේ මේ නිල් පාට කැප් එක අයින් කරවතින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට විශේෂයෙන්ම වැදගත් ඒකේ නීඩල් එක තියෙන පැත්ත රෝගියාගේ ඇඟ පැත්තට යොමු වීම. අපි මේක හොඳින් අල්ලගෙන මේක ඇක්ටිවේට් කරාට පස්සේ අපි මේ එන්නත දෙයුත්තේ මසල් එකකට. මසල් එකක් කියලා කියන්නේ මාංශ පේශියට ඇතුල් වෙන්න තමයි අපි මේක දෙන්න ඕන. මොකද මේ ඖෂධය මාංශ පේශියට ඇතුල් වුණාම තමයි ක්‍රියාකාරීත්වය අපිට අපි බලාපොරොත්තු වෙන ක්‍රියාකාරීත්වය අපිට ලබා ගන්න පුළුවන්. ඒතර ඒ සඳහා අපි නිර්දේශ කරලා තියෙන ප්‍රදේශය තමයි කලව ප්‍රදේශයේ මැද්දට වෙන්න පොඩ්ඩක් මැද්දේ පැත්තකට වෙන්න අපි එකට කියනවා ඇන්ටෙරෝ ලැටරල් තයි කියලා ඉංග්‍රීසියෙන්. එතන තමයි අපි ඇත්තටම කලව ප්‍රදේශය ගත්තම වැඩිපුරම මස්ල් එක තියෙන්නේ. එතකොට ඒ ප්‍රදේශයට තමයි අපි මේක එන්නත් කරන්න ඕන. මේක එන්නත් කිරීමේදී ඇඳුම් ගලවන්න මොනවත් අවශ්‍ය නැහැ. මොකද මේක සාමාන්‍යයෙන් ඇඳුම් හරහා වුණත් යන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන පොඩි ළමයි එහෙම සමහරක් වෙලාවට සාක්කුවල එක එක ಜಾති දාගෙන ඉන්නවා. එතකොට ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒව අයින් කරලා තමයි මේක පාවිච්චි කරන්න ඕන. මොකද මේක එකපාරින්ම අපි හරියට කරේ නැත්නම් මේකෙන් අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලබා ගන්න බැරි වෙනවා. එතකොට මම ඒක මගේ කරලා පෙන්නන්න. එතනදී තවත් කියන්න ඕන දෙයක් තමයි අපි මේ පෑන හරියට පාවිච්චි කරාම පෑනෙන් ක්ලික් සද්දයක් එනවා. සාමාන්‍යයෙන් අපි සමහරක් පෑන් වල වුණත් ඒ වගේ සද්දයක් එනවා. ඒ වගේ ඒ ක්ලික් එක ඇහෙන්න ඕනේ ඒක හරි විදිහට පාවිච්චි කරා නම්. එතකොට තමයි මේ බෙහෙත් එක මේ ශරීරයට නිකුත් වෙන්න පටන් ගන්නෙ. ඒත් එක්කම මේ බෙහෙත් එක
බෙහෙත ශරීරයට නිකුත් වෙන්න ටික වෙලාවක් ගත වෙනවා. එතකොට අපි රෝගියෙක්ට දැනුවත් කරනකොට කියන්නේ අඩුම ගානේ තප්පර 10ක්වත් ඒ එන්නත එතනම තියාගෙන ඉන්න කියලා. මොකද ඒක ඇද්දොතින් එතන ඒ පෑනේ අඩංගු වෙන බෙහෙත් සියල්ලම ශරීරගත නොවෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අවස්ථාවෙදී අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අත තද කරලා ගැහුවම අපි ඒක පුරුද්දක් විදිහට ආපහු ඇදලා ගන්නත් හිතෙනවා. නමුත් මෙතෙන්දී කල්පනාවෙන් ඉන්න ඕන ඒක එන්නත ශරීරගත කරාට පස්සේ අඩුම ගානේ තප්පර 10ක්වත් එතන තියාගන්න. අපි කියන්නේ විශේෂයෙන්ම තප්පර 10 ගණන් කරන්න කියලා. මොකද තප්පර 10 වුණත් ගණන් කරනකොට ඒක සෑහෙන වෙලාවක්. ඒක සාමාන්‍යයෙන් අපි හිතනකොට හිතනවා තප්පර 10 කියන්නේ බොහොම සුළු කාලයක් කියලා. නමුත් ගණන් කරනකොට ඒක ඇත්තටම ලොකු වෙලාවක්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරනකොට නිවැරදිව පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. මේක භාවිතා කිරීමෙන් පසුව රෝගියා සමහරක් වෙලාවට සම්පූර්ණයෙන්ම පියවි තත්ත්වයට එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුණත් අපි රෝගියාව වහාම රෝහල වෙත ගෙනියන්න ඕන. මොකද මේකේ තියෙන එන්නත් ප්‍රමාණය සමහරක් විට මදි වෙන්න පුළුවන්. දෙවෙනි එන්නතක් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඒ හේතුව නිසා හෝ එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපි මේක දුන්නට අපිට රෝගියාව ඊට පස්සේ මොනිටර් කරන්න ඕන. ඒ කියන්නේ රෝහලට ගෙනහිල්ලා අපි බලන්න ඕනේ රෝගියා ඒ බෙහෙත් එකට ප්‍රතික්‍රියාවක් දක්වනවද තව මොනවද වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ එන්නත පාවිච්චි කරාම රෝගියාව ඉස්සල විදිහටම ඉක්මනින්ම ළඟම තියෙන රෝහලට ගෙනියන්න ඕන. අද දිනේ අපෝබ දැනුවත් කලේ විශේෂයෙන්ම මේ ඇලර්ජික් එසෙ නැත්නම් ආසාත්මිකතාවය පිළිබඳව. නමුත් එහෙදි තව දුරටත් ඔබ දැනුවත් කිරීම සඳහා අපට බොහෝ දේ සාකච්ඡා කිරීමට ඔබ දැනුවත් කිරීමට තිබෙනවා. ඒ නිසාම අද දිනේ අප ඔබගෙන් සමුගන්නේ නැහැ. තාවකාලිකව ඔබගෙන් සමුගෙන ගියා. ඔබ දැනුවත් කිරීමට අප සමග එක්වේ ප්‍රතිචක්තිකරණ වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක වෛද්‍යතුමිය. වෛද්‍යතුමට මෙහෙම ස්තුතියි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. තවත් දිනකදී මෙවැනි වැඩසටහනකින් හමු වෙන තෙක් අද දිනේ සමුගෙන යන්න ඔබට නිරෝගීමත් දිනයක් වේවා.